ಶುಭ ದವಸಕ್ ಅದತ್ ಅಮರ್ನ ಮೆಡಿಸರ್ ಸುವಿಶೇಷ ವೈದ್ಯ ವಿದ್ಯಾ ಚಾನಲ್ಗೆ ಅಪಿ ಕಥಾಕರ್ಲತೀನೋ ಅಪೇ ವೀಡಿಯೋಸ್ ಕೀಪೇಕಮ ಮೇ ಶಿರು ಎತ್ತಿವಿನ ವೇದನಾವನ್ ಸಂಬಂಧ ಶಿರು ವೇದನಾವ ಎತ್ತಿವಿನ ಸುವಿಶೇಷಿ ರೋಗ ಗಣನಾವಕ್ತಿಯನೋ ಹಿಂಗೆ ಕಕ್ತಮೇ ಆಥರೈಟಿಸ್ ಕಿನ ರೋಗಿ ತತ್ವೆ ಆಥರೈಟಿಸ್ ಕಿವಾಮೇಗೆ ಪ್ರಭೇದ ಗಣನಾವಕ್ತಿಯನು ಆಥರೈಟಿಸ್ ಕಿನ ಪೊದು ವಚನ್ಯಾಕ ಎತ್ತ ವಶಿಂ ඒකට තවත් මුලට එකතු වුණාම තමයි මේ ප්‍රභේදය හැදෙන්නේ. උදාහරණ වශයෙන් කියනවා රුමැටික් ආතරයිටිස්, රුමැටොයිඩ් ආතරයිටිස්, සෙප්ටික් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්. වගේ රාශියක් තියෙනවා. ප්‍රභේද රාශියක් තියෙනවා. ඉතින් මේ ආතරයිටිස් කියලා කිව්ව පළියටම එතන රෝග විනිශ්චයක් නැහැ අත්ත වශයෙන්ම. මොකද්ද මේ ප්‍රභේදය කියන එක තමයි වැදගත් වෙන්නේ. මේ ආතරයිටිස් කිව්වහම මේ විශේෂයෙන්ම ආතරයිටිස් කියලා කියන්නේ සන්ධිවල ප්‍රදාහයක් කියන තේරුම තමයි තියෙන්නේ. සන්ධිවල ඉන්ෆ්ලමේෂන් එකක්. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ආතරයිටිස් කියපු ගමන්ම ගොඩක්ම ඔළුවට එන දෙයක් තමයි මේක වැඩිහිටියන්ට හැදෙනවා කියන එක. වැඩිහිටියන්ගේ රෝගයක් කියන අදහස තමයි සමාජයේ තියෙන්නේ. නමුත් එහෙම නොවේ. මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය දරුවන්ටත් එන්න පුළුවන්. ළමයින්ට එන්න පුළුවන්. අද කතා කරන්නේ මේ දරුවන්ට ළමයින්ට ඇතිවෙන ආතරයිටිස් රෝග තත්ත්වය සම්බන්ධ. ඉතින් ඒකට නමකුත් තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒ නම මොකද්ද? ජුවෙනයිල් ඉඩියෝපැතික් ආතරයිටිස්. අන්න ඒක තමයි නම. ඉස්සර කියලා තියෙන්නේ ජුවෙනයිල් රුමැටොයිඩ් ආතරයිටිස් කියලා. ඉතින් මේ දරුවන්ට ආතරයිටිස් හැදෙනකොටම සමහර උදවිය ටිකක් පුදුම වෙන. එහෙම වෙන්න පුළුවන්ද කියලා. මොකද මෙහෙම වෙනවා කියලා සමහර උදවිය දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. එහෙම රෝගීන් ඉන්නවා. දරුවෝ ඉන්නවා. ඒ අදාළ සායන වලට ගිහින් බැලුවොත් ඕන තරම් ඉන්නවා. ඉතින් හැමතිස්සෙම මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය අපි දන්නවා බොහෝ උදවියට මේක දීර්ඝකාලීන ඖෂධ ගන්න වෙනවා. සමහර ජීවිත කාලෙම ගන්න වෙනවා. ඉතින් මේ රෝගය ඇති වුණාම මේක සුළු පරාසයක ඉඳලා තරුණ තත්ත්වයකට යන්න පුළුවන්. ඒ කියන්නේ මයිල්ඩ් ඩිසීස් එකක් කියලා කියන්නේ අන්තම් තියෙනකොට. එතකොට ඒක තරුණ තත්ත්වයකට අපි කියන සිවිය තරුණ තත්ත්වයකට යන්න පුළුවන්. ඉතින් මේක පරාසයක විහිදෙනවා. ඉතින් මේ රෝගලක්ෂණ ආවහමත් සමහර වෙලාවට මේ රෝගලක්ෂණ ඇති වෙලා සමහරුන්ගේ කෙටි කාලෙකින්ම නැති වෙන්න පුළුවන්. සමහරට ඉබේම නැති වෙන්නත් පුළුවන් කලාතුරකින්. එහෙම නැත්නම් ඖෂධ ගත්තාම එතනින්ම සුව වෙලා යන්නත් පුළුවන්. හැබැයි කොටසක් ඉන්නවා මේක නිදන්ගත වෙලා කල්ගත වෙලා සංකූලතා ඇති වෙනවා. අන්න ඒ කොටස ගැන තමයි අපි විශේෂයෙන්ම බලන්න ඕනේ. ඉතින් දරුවෙකුට මේ ආතරයිටිස් කියන තත්ත්වය ආවොත් ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. එකක් තමයි ක්‍රීඩාවක් කරගන්න බෑ. ඉදිරියට කටයුතු කරගන්න බෑ. ඉදිරියට ඇවිදින ක්‍රියාකාරකම් පඩියක් නගින එක, පඩිපෙළක් නගින එක. ඒ වගේම දුවන පයින් එකක්. ඒවා කරගන්න බැරි වෙනවා. ඒ වගේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඒ වගේම තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ දරුවන්ට හැදෙන ආතරටි සමහර විට වෙනත් අවයව වලට බලපානවා. ඇස් වලට බලපාන්න පුළුවන්. ඇස් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සන්ධිවලම නොවේ ඇත්ත වශයෙන්. වර්ධනය අඩාල වෙනවා. ඒ වගේ වෙනත් දැන් ඔය ඇස් විතරක් නොවේ තවත් අවයව වලට බලපාන්න පුළුවන්. මගඩුව වලට බලපාන්න පුළුවන්. එවැනි දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ ළමින්ට හදන ආතරයිටිස් කියන වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ළමා කාලෙදිම ජොයින්ට් එකක් සන්ධියක් ඩැමේජ් වුණොත් ඒක ජීවිත කාලේ පුරාවටම බලපානවා. ඉතින් ඒක ගැටලුවක් ජීවිත කාලෙට. ඉතින් ළමයින්ට හැදෙන ආතරයිටිස් වල මූලික ලක්ෂණ මොනවද කියලා බැලුවොත් මේකෙත් ඉස්සෙල්ලාම එන්න පුළුවන් වේදනාව. සන්ධි වේදනාව එන්න පුළුවන්. සමහරට මේ සන්ධි වේදනාව ළමයි කියන්නේ නැහැ. පොඩ්ඩක් තිබ්බට කියන්නේ. සමහරට මේක ටික ටික තිබිලා ඔන්න වැඩි වුණාම තමයි දරුවෝ කියන්නේ. සමහරට දරුවෝ මේක වැඩිපුරම කියන්නේ ඇඳෙන් නැගිටිනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිදාගෙන ඉඳලා ඔය දවඩ පොඩි නිින්දක් දාලා නැගිටිනකොට කියන්න පුළුවන්. ඊට පස්සේ නැහැ. අන්න ඒ වගේ ලක්ෂණයක් තියෙන්න පුළුවන් මුලදී. දිගට පවතින වේදනාවක් නේ. ඇඳෙන් නැගිටිනකොට එහෙම නැත්නම් පොඩි නිින්දක් දාලා නැගිටලා යනකොට වේදනාව කිනු. ඊට පස්සේ නැහැ. නමුත් ක්‍රමානුකූලව වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හොඳට ඇවිදලා ගිය ළමයා දැන් කොර ගහනවා. අන්න ඒ වගේ ලක්ෂණයක් විදිහටත් එන්න පුළුවන්. කොර ගහන්නේ මොකද? වේදනාව නිසා. එහෙම ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණය තමයි සන්ධියක් ඉදිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දකින්නේ මේ ලොකු සන්ධි. ලොකු සන්ධි කියලා කිව්වහම මේක ධන හිසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැලමිටේ වෙන්න පුළුවන්. වැඩිපුරම දකින්නේ ධන හිස සන්ධිවල. ඒ වගේම තවත් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ සන්ධිවල තද ගතිය. අපි කියන ස්ටිෆ්නස්. ස්ටිෆ් සන්ධි හයියයි වගේ. අර හොඳට නැමිච්ච එක දැන් නැමෙන්නේ හරි පිළිවෙලට.
ඉතින් මෙවැනි දරුවෝ එහෙම වුණාම මොකද සිද්ධ වෙන්නේ? දරුවගේ අර ස්මූත් මටසිල්ටු ක්‍රියාකාරකම් අඩු වෙනවා. හැල හැප්පීම් වැඩි වෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන්, බඩු මුට්ටු අතෑරෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වෙනවා. අපි කියනවා ක්ලම්සිනස්, ක්ලම්සි ගතියක් එන්න පුළුවන් කියලා. ඒ වගේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. හිටපු ගමන් මේ මේක මෙහෙම වෙන්නේ. සමහරට මුලදී දෙමාපියෝ දෝෂාරෝපණය කරන්නත් පුළුවන්. මේ ළමයා කිසි දෙයකට සැලකිල්ලක් නැහැ කියලා එහෙම කියන්නත් ඉඩ තියෙනවා. හැබැයි පස්සේ තමයි දන්නේ රෝගයක් නිසා ඒක වෙනවා කියලා. ඒ වගේම මේක දරුවන්ට තවත් ආකාර කීපයකට වෙන්න පුළුවන්. එකක් තමයි දරුවන්ට උණ ඇති වෙන්න පුළුවන්. උණ ඇති වෙලා දරුවන්ගේ සමහර විට කුද්දටි ඇති වෙන්න පුළුවන්. අපි කියන ලිම්ෆ් නෝඩ්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සන්ධි ඉදිමීම ඇති වෙන්න පුළුවන්. සන්ධි වල රිස්ටිෆ්නස් එක එන්න පුළුවන්. ඒ වගේම සමේ රෑෂ් එකක් එන්නත් පුළුවන්. ඉතින් එවැනි වෙලාවට සමහරට දරුවෝ රෝහල්ගත වෙලා ඉන්නේ. රෝහලේදී තමයි අන්න රෝග විනිශ්චය දෙන්නේ. දරුවට ආතරයිටිස් තියෙනවා කියලා. උණක් ඇති වෙලා එවැනි තත්ත්වයක් ආවොත් විශේෂයෙන්ම දරුවෝ රෝගල්ගත වෙනවා බොහෝ දුරට. එහෙම වෙලා පරීක්ෂණයට ලක් වෙනවා. මුලදී හිතන්නේ ආතරයිටිස් කියලා. නමුත් පස්සේ අඳුර ගන්න පුළුවන් ආතරයිටිස් රෝග ලක්ෂණේ තමයි ඇවිල්ලා තියෙන්නේ දරුවන්ට හැදෙන එක කියලා. එහෙම තියෙනවා. සමහරට වෙනත් වෛරස් රෝගයක් කියලා සැක හිතලා බෝඩ් එකට යන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අන්තිමට පරීක්ෂණ කළාට පස්සේ තමයි අඳුරගන්න වෙන්නේ මේක ආතරයිටිස්මද කියලා. ඉතින් මේකේ ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙන එකක් තමයි සන්ධි කිහිපයක් ඉදිමෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක සන්ධියක් විතරක් වෙන්නත් පුළුවන්. සමහරට කලින් සඳහන් කරපු රෝග ලක්ෂණ සියල්ලම නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ කියපු රෝග ලක්ෂණ ඔක්කොම එකම ලෙඩට එන්නේ නැහැ කියන එක මතක තියාගන්නත් ඕනේ. එතකොට දැන් මේ ජුවෙනයිල් ඉඩියෝපැතික් ආතරයිටිස් කියන එක ඇත වශයෙන්ම ප්‍රභේද රාශියක් තියෙනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට ඒවා එහෙම වැඩක් නෑ. දරුවන්ට හිතෙන ආතරයිටිස් තත්ත්වය කියලා මතක තියාගත්තාම ඇති හුඟක් දුරටම. මේ ආතරයිටිස් කියන රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මේ කාලයකට රෝග ලක්ෂණ වැඩි වෙනවා, කාලයකට රෝග ලක්ෂණ නැති වෙනවා. අපි රෝග ලක්ෂණ ඇති වෙන කාලයට කියන්නේ ෆ්ලෙයරින් එකක්, ෆ්ලෙයරින් අප් වෙනවා කියලා සිම්ටම්ස්. ඊට පස්සේ ඒක නැති වෙන කාලට කියන රෙමිෂන් එකකට යනවා කියලා. මේක රෙමිෂන් එක කියන්නේ රෝග ලක්ෂණ නැති වෙන එක. බෙහෙත් එක්කත් වෙන්න පුළුවන්, සුළු වශයෙන් තියෙනවනේ ඉබේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති කාලේ තමයි අර රෙමිෂන් එකක ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මෙවැනි රෝගයක් ආවම හැමතිස්සෙම අපි කියන්නේ මේක සුව කරන්න බෑ, ජීවිත කාලෙම තියෙනවා. නමුත් රෝගේ නැති කාලේ සුව වෙලා වගේ පේන කාලට කියනවා රෙමිෂන් එකක ඉන්නවා කියලා. ඔන්න ඔය විදිහට තමයි දක්වන්නේ. ඉතින් අර රෙමිෂන් එකක ඉන්න කාලේ, රෝග ලක්ෂණ නැති කාලේ රෝගියා හිතනවා දැන් මේ සුව වෙලා තමයි ඉන්නේ කියලා. එහෙම මතවල ඉන්න පුළුවන්. හැබැයි අපි දැකලා තියෙනවා සමහර උදවියේ ඉන්නවා මේ රෙමිෂන් එක කියන ජීවිත කාලෙටම සම්පූර්ණ සුව වුණා වගේ එහෙම ඉන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා, එහෙම වෙච්ච රෝගීන් අපි දකිනවා. ඉතින් මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වය ගත්තාම මේක වැටෙන්නේ ප්‍රතිශක්ති කරන පද්ධතිය හා සම්බන්ධ ගැටලුවක් කියන එක. හුඟක් අය අහන්න පුළුවන් ඇයි මෙහෙම වෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රතිශක්ති කරන පද්ධතියම මේ සිරුර ආරක්ෂා කරන්න තියෙන කොටසක් මේ සිරුරේම තියෙන කොටස් වලට පහර දෙනවා. සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතිය තියෙන්නේ පිටතින් එන විස බීජ වලින් ආරක්ෂා වෙන්න. නමුත් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ගේ තියෙන සිරුරේම කොටස් පිටස්තර කොටස් විදිහට අඳුරගෙන පහර දීමක් සිද්ධ වෙනවා. අන්න එතකොට සිරුරේ තියෙන කොටස් හානි වෙනවා, ඩැමේජ් එකක් වෙනවා. එතකොට මේ ඉමුන් සිස්ටම් එකේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ගැටලු තමයි මේ ගොඩක් රෝගවලට හේතු වෙන්නේ. ඉතින් ආතරයිටිස් වලටත් ඒක තමයි හේතුව කියලා දක්වන්න පුළුවන්. ඉතින් පවුල් ඉතිහාසයක් තියෙනවනම් දෙමාපියන්ට තිබ්බනම් අන්න එතකොට දරුවන්ට එන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම බාහිර පරිසරයේ බලපෑමුත් මේකට හේතු වෙනවා කියලා දක්වලා තියෙනවා. දරුවෙකුට මෙම තත්ත්වය ටිකක් තදබල විදිහට ආවොත් ඇස්වලට බලපාන්න පුළුවන්. ඒක එක ප්‍රශ්නයක්. ඇස්වල ප්‍රෙෂර් එක එන්න පුළුවන්. ඇස්වල ප්‍රෙෂර් එකට අපි කියන්නේ ග්ලවකෝමා කියන්නේ. ග්ලවකෝමා ආවොත් ඇස්වල කැක්කුම එනවා, අධික කැක්කුමක් එනවා. ඒ වගේම කාලයක් යනකොට ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන්. කලාතුරකින් බ්ලයින්ඩ්නස්, ඒ කියන්නේ අන්ධභාවය වුණත් එන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් කාරණයක් ඇස් සම්බන්ධව එන සංකූලතා. ඒ වගේම ඇස්වල සුද එන්නත් පුළුවන්. දැන් අපි හිතන් ඉන්නවා සුද කියන ගේන්නේ වැඩි හිටියන්ට කියලා. නමුත් එහෙම නොවේ. දරුවන්ටත් යම් යම් රෝගාබාධවලදී එන්න පුළුවන්. ආතරයිටිස් විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් එකක්. ඒ වගේම මේ සන්ධි වලට ළමා කාලේදී බලපුවාම අපි දන්නවා මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙන කාලේ තමයි අස්සි දික් වෙන්නේ. අස්සි දික් වෙලා වැඩිහිටියේ බවට පත් වෙන කාලේ මේ අස්ති වල ඒ දික් වෙන කොටස් වලට මේ ආතරයිටිස් ලක්ෂණේ බලපෑවොත් අන්න වර්ධනය අඩාල වෙනවා, මිටි බව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ දෙන ඖෂධ නිසා, සමහර ඖෂධ නිසාත් ඒ අස්ති වර්ධනය ඇදහිටින්න පුළුවන්.
එතකොට වර්ධනය එන හිටලා සමහරට උස යාම අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම අස්ති විකෘති වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන් සංකූලතා විදිහට. එතකොට මේක අඳුරගන්නේ කොහොමද කියලා බැලුවොත් දැන් මේ ඊළඟ ප්‍රශ්නේ තමයි මෙවැනි රෝගීන් රෝග විනිශ්චයකට ගන්නෙ කොහොමද කියන එක. මේ රෝග ලක්ෂණ තියෙනකොට වෙනත් හේතුත් තියෙන්න පුළුවන් සමාන රෝග ලක්ෂණ තියෙන. එතකොට පළපුරුදු දැනුමක් තියෙන වෛද්‍යවරු තමයි බලන්න ඕනේ විශේෂයෙන්ම. එතකොට රෝග ලක්ෂණ ප්‍රධානයි අත වශයෙන්ම. රෝග ලක්ෂණ මූලිකව බලනවා මේ ආතරයිටිස් වල රෝග ලක්ෂණද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ එකම තමයි පරීක්ෂණ සිද්ධ කරන්නේ. එකපාරටම එක පරීක්ෂණකින් අල්ලගන්න බෑ. එහෙම එක පරීක්ෂණ නිගමනයකට එන්න බෑ. මෙතෙන්දී සාමාන්‍ය ආතරයිටිස් වලට කරන පරීක්ෂණ රාශියක් තියෙනවා පොදුවේ. ඉතින් ඒවා එකින් එක සඳහන් කරනවා අපි සාමාන්‍ය රුධිර පරීක්ෂණ. උදාහරණ වශයෙන් අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එක කියන එක ගන්න පුළුවන්. ලෙවල ෆුල් ටෙස්ට් එක. ඊළඟට ESR කියන පරීක්ෂණය. ඒක බලන්න පුළුවන්. ඊළඟට බලන්න පුළුවන් ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබොඩීස් කියලා පරීක්ෂණය. එතන ඒ එන්නේ. ඊළඟට බලන්න පුළුවන් රොමැටොයිඩ් ෆැක්ටර් කියන පරීක්ෂණය. RF කියන පරීක්ෂණය. ඊළඟට තියෙනවා ඇන්ටි CCP ඇන්ටිබොඩීස් කියලා පරීක්ෂණයක්. ඉතින් එවැනි පරීක්ෂණ තියෙනවා මේ නම් දැනගන්න අවශ්‍ය නැහැ ඔයගොල්ලෝ. ඒ වගේම ඊට අමතරව X-ray පරීක්ෂණ ආරම්භ බලන්න පුළුවන් සන්ධිය විකෘති වෙලාද කියලා බලන්න පුළුවන්. ඒ වගේම ඒ සන්ධියකින් විශේෂයෙන්ම මේ සන්ධියත් තුළ තියෙන තරලේ ආරම් පරීක්ෂා කරන්න පුළුවන්. අපි කියන සයිනෝවියල් ෆ්ලූයිඩ් එක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ වගේම X-ray වලට අමතරව ඔය MRI ස්කෑන් වගේ පරීක්ෂණ වලිනුත් යම් යම් නිගමන වලට එන්න පුළුවන්. අවස්ථාවේ හැටියට රෝග ලක්ෂණ අනුව තමයි මේ පරීක්ෂණ තීරණය වෙන්නේ. ඉතින් මේකට ප්‍රතිකාර විදිහට මොනවද තියෙන්නේ කියලා බැලුවොත් ප්‍රතිකාර රාශියක් තියෙනවා. හැමතිස්සෙම කතා කරනවා වගේ NSAIDs නන් ස්ටීරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියන කාණ්ඩයට වැටෙන ඖෂධ ගන්න පුළුවන්. පැරසිටමෝල් වල ඉඳලා එතනින් එහාට තියෙන ඖෂධ රාශියක් තියෙනවා. ඉතින් සුළු වශයෙන් තියෙනවා එත වශයෙන්ම අන්නේ NSAIDs තමයි දීලා බලන්නේ. එතනින් එහාට යනවන ස්ටීරොයිඩ් කාණ්ඩයට වැටෙන ඖෂධ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තවත් එහාට යනවනම් විශේෂයෙන්ම දැන් ඔය ආතරයිටිස් වලට හොඳට පාලනය කරගන්න හොඳ ගුණයක් ගන්න නවීන ඖෂධ ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ අතුරු ආබාධත් තියෙනවා. නමුත් හරි පිළිවෙලට ලබා දෙනවා නම් ගොඩක් අතුරු ආබාධ අඩු කරගෙන හොඳ ගුණයක් ගන්න පුළුවන්. අපි ඒවට කියනවා බයොලොජිකල්ස් කියලා. ඉතින් අලුත් ට්‍රෙන්ඩ් එක ඇත්ත වශයෙන්ම මේ බයොලොජිකල්ස් කියන ඖෂධ කාණ්ඩයට වැටෙන ඖෂධ භාවිතා කිරීම. ඒවා අනිවාර්යයෙන්ම සුදුසුකම් තියෙන වෛද්‍යවරු තමයි සිද්ධ කරන්න ඕන. සාමාන්‍ය වෛද්‍යවරුන්ට ඒවා ලියන්න බෑ. හොඳ ෆලෝ අප් එකක්. ඒ කියන්නේ රෝගියා නැවත නැවත බලන්න ඕනේ නිරීක්ෂණය කරමින් මේ ඖෂධ දෙනකොට. මේ ඖෂධ පටන් ගන්න කලින් රෝගියා පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂණ වලට ලක් කරන්න ඕනේ. ඒ දින අතරෙත් පරීක්ෂණ කරන්න ඕනේ. කොහොමද ඇගේ මේ බෙහෙත් වැඩ කරන්නේ, අතුරු ආබාධ එනවද කියලා බලන්න. හැබැයි රෝගේ හොඳ සුවයක් ගන්න පුළුවන් මේ ඖෂධ මගින්. මේ ඖෂධ ලංකාවට දැනට ඇවිල්ලා තියෙනවා. ඒවා භාවිතා වෙනවා සායනවලදී. මිලෙන් ඉතා අධිකයි. ඉතින් රෝහලෙන් ලබා ගන්න බැරි වුණොත් පිටින් ගන්න වෙනවා. අන්න ඒ වගේ ගැටලුවකුත් තියෙනවා. ඉතින් තවත් ඖෂධ කාණ්ඩයක් තියෙනවා. ඒ වශයෙන්ම මේ බයොලොජිකල්ස් වලට කලින් තියෙනවා ඩිසීස් මොඩිෆයින් ඩ්‍රග්ස් කියලා જાතියක්. ඒවත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. කොහොම වුණත් සුවිශේෂ අධිශ්‍රේණියක් යටතේ තමයි මේ ඖෂධ භාවිතා කරන්න ඕනේ. ඉතින් මෙවැනි රෝගීන් හැමතිස්සෙම ඖෂධ පමණක් නොවේ, විශේෂයෙන්ම ඒ රෝගයට ගැලපෙන පරිදි එක්සර්සයිසස් සිද්ධ කරන්න ඕනේ. තමන්ට ඕන විදිහට කරලා බෑ උපදෙස් පරිදි. ඒ වගේම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම කෝල්ඩ් ඇන් හීට් තෙරපි කියලා තියෙනවා. සීතලත් පාවිච්චි කරන්න පුළුවන්, උණුසුමත් පාවිච්චි කරන්න පුළුවන් ඒ අදාළ සන්ධිවලට. ඒ වගේම පෝෂණය, සමබලාහාරයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. පෝෂණය හදාගන්න ඕනේ. ඒ වගේම තමන් කරන ස්කෝලෙක යනවනම් පඩිපෙළ නගින්න තියෙනවනම් දුර පයින් යන්න තියෙනවනම් ඒවා මොඩිෆයි කරගන්න ඕනේ අත්ත වශයෙන්. දැන් මේ වෙලේ රෝගීට ගොඩක් දුර පයින් යන්න බෑ. එතකොට පයින් යන ළමයෙක් නම් ගොඩක් අපි හිතමු ඈත පළාතක ඉන්න දරුවෙක් නම් ස්කෝලේට ගොඩක් දුර නම් පයින් නම් යන්නේ. අන්න එතකොට ප්‍රධාන පහසුකම සලසන්න ඕනේ. ඒ වගේ ඉතින් අධික බරවල් උස්සයි යනවනම් මේ බෑග්ස්ම අපි දන්නවා ගොඩක් බරයි මේ පොත්පත්. ඒවා අඩු කරන්න ඕනේ. කවුරු හරි ගිහින් දෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මෙවැනි රෝග තියෙන දරුවෝ මානසිකව වැටෙන්න පුළුවන්. මොකද අනිත් දරුවෝ එක සංසන්දනය කරනකොට ගැටලු ඇති වෙනවා. විශේෂයෙන් ක්‍රීඩාවක් එහෙම කරගන්න බැරි වුණොත්. ඉතින් එවැනි අවස්ථාවක උපදේශනය අත්‍යවශ්‍ය වෙනවා. මෙඩිකල් කවුන්සලින් අත්‍යවශ්‍ය වෙනවා. සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හරහා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි දරුවන්ට ඇති වෙන ආතරයිටිස් තත්ත්වය.
සමහරටි ජීවිත කාලෙටම බලපාන විදිහට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි මෙවැනි තත්වයක් ආවොත් රෝග විනිශ්චය ඉක්මනින් රෝගේ අඳුර ගන්න ඕනේ. වැඩේ කුරුවල් කරගන්න නැතුව ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් ඔයගලන්ට මේ තේරෙනවා ඇති කොයි හරි සන්ධියක් රිදුන පල්ලියට මොන හරි ගාලා ආලේප කරලා කරන්න බැහැයි කියන එක. මම එහෙම කියන්නේ මොකද විශේෂයෙන්ම බටහිර වෛද්‍ය පමණක් නොවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් පිළිබඳ සුසුකම් තියෙන පුද්ගලයෙක් හැටියට මේ සමහර වෙලාවට විකල්ප ප්‍රතිකාර වලට ගිහිල්ලා රෝගේ අඳුර ගන්න නැතුව රෝගයාගේ සංකූලතා ඇවිල්ලා දැන් මොකවත් කරන්න බෑ. හන්දියක් වෙනස් වෙලා ඉවරයි. එහෙම නැත්නම් දරුවාගේ ඇස් වලට බලපාලා ඉවරයි. එතකොට එතනින් එහාට මොකවත් කරන්න බෑ. ඒක වෙන්න කලින් රෝගේ අඳුරන්න ඕනේ. ඉතින් සමහර අපි දන්නවා මේ බටහිර වෛද්‍ය ඇරුණාම අනිත් ප්‍රතිකාර ක්‍රම වල රෝගයක් විස්තර කරලා තියෙන විදිහ අඩුයි ඇත්ත වශයෙන්ම. රෝගයක් තේරුම් ගන්න බෑ. ඒක පිළිගන්න ඕන දෙයක්. එතකොට මිස් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒ කියන්නේ රෝගයක් මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමතිස්සෙම රෝග විනිශ්චයට එන්න ඕනේ. ඒක බටහිර වෛද්‍යවරයෙක් මගින් බලනවා නම් ගොඩක් දුරට හොඳයි. ඒ පරීක්ෂණත් එක්ක රෝගයා පැත්තෙන් ගොඩක් හොඳයි කියන එක ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති. ඉතින් අපි හැම වෛද්‍ය ක්‍රමෙම හොඳ දේවල් ගන්න ඕනේ. ඉතින් කවුරු හරි අහන්න පුළුවන් මෙතෙන්දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල මේකට ප්‍රතිකාර තියෙනවද? මුල් අවස්ථාවේදී රෝගේ අඳුරගත්තු ගමන් මේහවල රෝගය කියලා අඳුරගත්තු ගමන් ප්‍රතිකාර කළොත් සුවේ ගන්න පුළුවන්. එහෙම ලැබිච්ච අවස්ථාව උන්තරම් තියෙනවා. නමුත් රෝගේ වැඩි වීගෙන යනවා නම් අනිවාර්යයෙන්ම බටහිර ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඇස්වල ප්‍රශ්න අඳුර ගන්න බෑ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මගින්. ඒවට පරීක්ෂණ වලට ලක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඇස්වල ප්‍රෙෂර් එක අඳුර ගන්න ඒවට උපකරණ අවශ්‍යයි. ඉතින් සාමාන්‍ය ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම. අද වෛද්‍ය ක්‍රම ගත්තාම එක වෛද්‍ය ක්‍රමයෙන් සියලු දේ කරන්න බෑ. බටහිර වෛද්‍ය ක්‍රමෙන් සියලු දේ කරන්න බෑ. ඒකත් අපි පිළිගන්න දෙයක්. නමුත් අපිට ගැළපෙනවයි කියලා වඩා හොඳයි කියන ක්‍රමයට ඉක්මනින් යන්න ඕනේ. ඒක තමයි කියන්න ඕනේ. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ. අපි නැවත මුණ ගැසුමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.